අයබෝවන් සුභ වදහනක්. ඔබ ස්වාධි රූපවාහණ මධ්‍යාන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමඟ සි තල වෙත. පෝලිවල් ඒලෙවල් දරුවන්ට හෙට ඇරෙන පාසල්. බහන්ඩ හිගේකදී ක්‍රියාත්මක නොවන්න පාලනමිල. කාලගුණය අදත් අකාරුණික වෙයි. අපාධය සැකකරුවන් එක්දහස් දහ නවයකට වැඩ බැරදූ කොළඹ පොලිස් වැටලීම ඉරක්ක අගමැතිගේ නිවසට අහසින් ආමාරයා දිවයිට පුරා සියල උපාසැල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළස්ත්‍රේණී අධ්‍යයන කටයුතු සඳහා හෙට ආරම්භ කෙරෙනවා සෞඛ්‍ය නිර්දේශවලට අනුවල් ප්‍රාතිමිකංශ කටයුතු මෙ වන විට ආරම්භ කරති වෙනවා ො වසන්ග හේතුවන් දිහිරක කාලයක් වසා දාමතති ූ පසල් අධ්‍යින කටයුතු අිරකහිපයක් යටටතේ ආම්පකිරීමට පියවරගැනුණ. ඒ අනුව ප්‍රාථමික අංශය අධ්‍යයන කටයුතු ආරම්ප කරනවා අතර සාම හ ස වෙලස් ්‍රේී හට ආරම්පකිරන ව අධ්‍යහපන ාව ්‍යංශය නිවදනය කලා සෞඛ නිර්දේශවලට අනුව පසල් කටයුතු පවත්වාගෙනනම සම්පන්දය විදු හල්පතිරන්ට උපදස්ලබාදී ඇති වයි මාත් ැංශය සඳහන් කරන්නේ. ේී ක් අධ්‍යාපන කටයුතු ආරම්පකිරීම සම්න්ය මෙතෙක් දැනම්ද මක්සිදු කර නැති අතර ඉදයේදී එම ස්ත්‍රේණී අධ්‍යයන කටයුතු ආරපකිරීමට පියවරගන්නා බයි. අධ්‍යාපනමාත්‍යංශය ප්‍රකාශ කළේ. අතස වූ විශෂ නිර්දේශය ආවරණ කිරීම සහ විභාග පැවැත්වීමට අදාල කටයුතු සම්බන්ධයෙන් විශේෂවධානය යොමු කර බෙනවා මෙමත්‍ර අධ්‍යපන අමාත්‍ය දිිනිශ ගුණවර්ධද හතා ප්‍රකාශ කළේ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ්‍රජය කැපවීක්‍රියයක් කරන බවයි. හල පන්තිවල හම සිේෂක්ටම. ෂ්‍යකටම එන්න අදදීම හමාර කරත තිබෙන අපස ශස්පෙල අපස්ස සාමාන්‍ය පෙළ සහ පහේ ශේෂ්්‍යත වී භාගයන්ට දැන් අලුටෙන් දින නියම කරලා විභාගධ පාර්තමීන්තුව වෙනුවී කටයුතු කරන. දරුවන්ට අධ්‍යාපනය නැමැති වටිනාම දායාදය ලබාදීමයි හැම දෙම උපියක්ම පතන්. රජයට කැපවී සිටින බව ප්‍රකාශ කරන්න ඕනේ ගරුවරු සම දෙෙනම ජාතික වගේකීමක් හා තම රාජකාරී වගකීම දරුවන්ට ඉගැන්වීමයි. ඒ වෙනුවෙන් පැමිණ කටයුතු ආරම්භ කරන්න හවුල්ලෙන බව අපේ විශ්වාසය. කොරෝුණ ආසාධනය වූ ළමයින්ගේ වැඩිවීමක් තක ගැනීමට ලැබෙන බව කොලබ රිජ්වේ ආරයා ළමාරු හලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වාමහතා පවසනවා. දරුවன் යහපත් සෞ්‍ය තත්වින් පෙලිනවනම්, පාසල් යවමෙන් වැලකීසිටින ලෙසද සෞௌ්‍යංශ දෙමවපයන්ගේෙන් ඉලා සිටිනවා ර හල්ගතවන රුවන් ංා තා පහැදි ඩුවීමක් දක්ට ලැබුණ නමු දැනට ඒ සුල වැඩිවීමක් පෙන්නු කරන තත් ්‍ය ඇති වෙල තිබෙනු තත්ව දි තතික පේතුල වැඩි වනෝතිී නැවතත් පට පරතත්වයට යන්න පුළුවන් වේද කියන සැකමතුවෙල තිබෙන. දරවාටහ නිස සිටන කෙනෙකට යම්කි ස ම් ප්‍රතිශ ෝග ලක්ෂණ පෙන්නව න තත්්‍යා පෙන්නුම් කරනවනක්. ඔයි දනම රෝගතත්ය වෙන්න පුල නොවෙන්නත් පුල නමුතය තහවරු කරගන්නා තුරු දරුවන් පාසල් ලැවීමෙන් වැලකීම. ඉතාමදගත් යම්කිසි රෝග ලක්ෂණන පෙන්න්න නවන පහදිලම දරුවන් නිමස තුළ තබාගෙන සිටීම ඕුට අවශ්‍ය විවේක ලබාදීම සහ වෛද පොදෙස් ලබාගෙනීම ඉතා වැදගත් ඒ දිනේ තුළද අලුන් කරුුණ ආසදධයන් හස දහත් දෙෙකු මරටින් හඳනාගෙන තිබෙනවා. ඒ අනුව මරටින් වර්තවූ සමස්ත කරුණ ආසාධතයෙන්ගේ සංකයාව පන්ලක්ෂ හතුලි සත්‍ර දහන්සයි සේතිහක් සුේ ලැබූ සංක්‍යාව පන්ලක්ෂ දාාත දහසන ේදොලහක්. නවිට කරුණ ආසාද නී ප්‍රතිකාරලබන පුද්ගලන්ගේ සංඛ්‍යාව පහොස් දහස අටස හත්තහතක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවීධනය කේ. කොVවිත් මරන දහතුන් දහස් අටස හතලිසි එකක්ද මරටින් වාර්තා වීතිබෙනවා. මෙතර කොරුණනා මර්ධන ඉන්නත්රනවැඩසටහන අදත් ස්ථන රසකද සාර්ථ කලෙ සකියාත්මක වනවා. හන් හිඟයක් පවතින විට පාලන මිල ක්‍රියත්මක කළ නොහැකි බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. එසේ පාලන මිල ක්‍රියාත්මක වහොත් විශාල කළු කඩ නිර්මාණය වන බවයි ඒ හතා පෙන්වා දෙන්නේ හොඳට මිල තියන කාලක නම් මින පාලන නීති ක්‍රියත්ම කරන්නට පුනුව බණ්ඩ හිගියත් තියෙනකොට පාලන මිලට ක්‍රියාත්ම කරට බෑ මක ෝකයේ නියයක් තියෙන. උග්‍ර බාණ්ඩ හිංගියත්තියෙන අවස්ථාවකද ි පාලනය කරන්ට ගියෝත් විශාල කලුකඩයක් නිර්මාණය වෙනවා කිය. ගෙ නිසා තම තම නැනපමණින් තමයි මේ ප්‍රශ්නය තරම් ගත යුත්තේ හද ටෙන්ඩරේකින් ලැබෙන මලනේ හෙට ටැන්දරේකින් ලැබෙන ට වඩා වැඩියෙන් ඒයට හේතුව තම අඩි හතලිය කන්ටේන් එකක් හොයිද් ධනම වසංගතයේ ඉස්සල් යුරෝපේ යන් හෙමනත්නන් ඇමරික් එක් ජනපදත යන් අයකළේ රුපියල් එක්දා සස්ිය පනාක්කෝ දෙදා. දැන් අයකනව විසිදා. සියට දාාකින්? මේ අඩි හතළිය කන්ටේන්ට එක කියන ගස්තුූ වැඩිව. එනිසා මේ වගේ මහා කේදවාචක තත්වේ තුළ රටකට තියන එක විසදුමයි. තමන්ගේ රටේ සම්පත්හා තමන්ගේ රටේ ජනතාව පිළිබඳ විශ්වාස තිලලා ොවාරි හදාගත හැකි සියලූම දේවල් තමන්ගේ රට ඇතුළේ නිශ්පානය කර ගැනීමට. ප්‍රයත්නයක් දැරීම විනා වෙන විකල්ප වැඩ පිළිවලත් තියෙනවා කියලා මට නං පෙනෙනෑ. දිරි දි කිහිේතුළ දිවයන ආශ්‍රිතව අඩු පීරණ තත්වයක් වර්ධනය වට බව කාල්ගුණ විද්‍යා දෙපාර්මේතුව පවසනවා ඒහතුෙන් තද වැසි සහ තදසුලං ඇතිව හැකි. බැවින් දිවර සහ නාවික ප්‍රජාව කාල්ගුණ නිවදන කරෙහි අවධානියම කළුතු බවට දැනුුවත් කරෙනවා. ඩස්ට්‍රික් හිපේක නිකුත් කර ඇති නායම් අතතුර ඇඟගවම් නිවදන අදරටත් බලත්මක බව ජාතික කොඩැගලි පර්ේෂන සංගධනය පවසනවා. බස්නාහිර සබරකමුව මධ්‍යම වයම සහ උතුරු පලාත්තුවලත් ගන්න සාමාත්‍ර දිස්ශ්‍රික්ක වලත් ඇත මස්ථානවලට මිලමිට සයට වැඩි තද වැසි ඇතිව හැකි බව කල්කු විාති පාර්තමේන්ව සඳහන් කලා දිවිනේ සෙසු ප්‍රදේශවල විශෂෙන් සබස්කාලයේදී හෝ රත්‍රී කාලයේදී. වැසිහෝ ගිගරුම් සහිත වැසි ඇතිවනාතර ඇද මස්ථානවලට මලිමිර හැත පහට වැඩි තරමක තදවැසි ඇතිවනවා ගිගුරුම් සහිත වැසි ඇවනවස්සාාවේ තාවකාලික තද සුලං සහ අකුණ අනුතුරු සිදවිය හැකි ැවින් එපිබඳ විමසිලිමත් වනලෙස දැුවත් කරවා. කදුකරට ඇදහරෙන අධිකවර්ෂාව හේතුවෙන් ොරල දිස්ශ්‍රික්කේ පහත්බිම් රැසක් ජලන් ඥාව පවතිෙනවා. විපදිි පත්තුවන්ට සහන සැලසීම සඳහ වන සාකචාාවක් අමත සබී රත්නා එක මහතාගේ ප්‍රධහනවෙන් පැත්වනා. ලක්ෂපාන ජලශ වන්දරොතු තුුණනක් විවෘත කරඇතිත්‍ර ො න් ච් මල සුේන්ද්‍ර ජලාශේ වන්දැබීම ආම්භී ඇති බව, නොරෙලිය ආපදා කළම්නා කරන ඒකේ සඳහන් කලා. ඉහල කොත්මලේ ජලාශේද එක්වාන්දරටුවක් විෘතක ඇති බව, ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කලා. වේ දිස් රික්ක ෙප එකට කුත් කරති නයාමේ අවදානම් නිවේතන තවතුරටත් බලාත්ම බව ජාති ගඩනකිලි පර්වේෂණ සංගධනය සඳහන් කරනවා. එයන්ුව මතල දිස්රික්කේ කුවෙල සහ රත්වට ප්‍රදශවලට නනායාම අවදාානම් නිවේතන නිකුත් කරතිබෙනවා දුල දිස්්‍රරික්කේ ඇල්ල සහ පස්සර ප්‍රදේශල කකම්කුට් ආශය ගල දිස්්‍රරික්ක නාගොඩ නෙල්ුව ල්ිට ය ප්‍රදශවලටද නිකුත් කරඇති අදානම් නිවේදන තවදුරටත් ක්‍රාත්මගයි. මහනුව දිස්රික්කේ උඩනුවර ගඟට ෝරලේ දොළුව ගග හල කෝරල හරි ප. ත්තුව යටිනුවර පාත හේවා හැට උඩ පලාත පස්මාගේ කෝරල යන ප්‍රදේශවලට අවදානම් නිවතන නිකුත් කරතිබෙනවා. ෑගල්ල දිස්්‍රක්කේ අවදාානම් නිවෙතන නිකුත් කර ඇතේ අරනායික රුවන්වැල්ල ුලත්කෝ පපටිය කෑගල්ල රමුකන. මවනැල්ල යටන්තොට යන ප්‍රදේශවලට. කුරුණගල දිස්ශ්‍රික්කේ මතකම සහමල්ලව පිට යන ප්‍රදේශවලට මෙම රත්න පුර දිස්ශ්‍රික්කේ කුවිට සහ රත්නපුර ප්‍රදේශවල, නායාම මේ අදානම් නිවතන නිකුත් කරඇ බව ගො දෙගිලි පර්ේශෂණ සවිධානය පවසනවා. ීව විද්‍යාව හා මනුවවිද්‍යාව අධ්‍යාපනයට කොතරම් වැදගත් වන්නේ දෙයන තේමාාවයටතේ වසන්තය එනවා සත් අයි වැඩස්ථාන අධ දිනත් ඒකබද් විශයක් ලෙස ගේනු ලැබවා. ජනවා්‍යමාත්‍යන්සේ සහශසව ලකා විද්‍යුත් විකාශකයගේ සගමයයිය සංවිධහන කරන්න. ළමාහා යෝවන් මනස පිබඳ විශෂඥ වෛද්‍ය දුළන්ගේ දහනනායක මහත්මේ සහ මහන් ුර ධර්මරාජවිද්‍යාලයේ විදුවන්පති, කමල් ආගිසිහ, ප්‍රවීණදේශක තිස්ස ජනනායකයන මහත්තුරුන් මේ සඳහා සහභාග වනාා. මේ ලංකාවවෙ සිටින සෑම විදුහල්පතිවරුන්ටම වසන්තය තමයි. අපි දකින අපේ දූල පුතාල ටික පාසල්ටනේක. මොකද අපිට මේ අපේ දූල පුතාල නැතුව මේ පාසල් වසන්තයක් නෑ පාසල් වලට. පාසලක් සජීවී වෙන්න නම් පුතාල දූල එන්න මූන්. හෙටදිනේ උදේ හතහමාර වෙනකොට මේරටේ පාසල් ආපහු ත්තමන්ගේ හඬ අවදි වෙන පාසල් බට පත්තන මේ තමයි අපිට වසන්ේ. ශීත යුරුතුව දරුණුවන තරමටම වසන්තය සුන්දර වෙනවා. ඉතිං මට හිතෙනවා වියසනයන් කියන එක ලෝකයේ එන්නවා යනවා. එවනාට මානෝවර්ගයාගේ ප්‍රගමනයකෙන් වෙනස්වවෙන්න නැහැ. ඒ නිසා අපිහිතනවා මේ කොවි් වසංගතයක් එක්ක අපිට ටිකක් කර කුණාටු සහිතයක් අම්මහිවී අපහසු කාලසීමාවක් ආවා දැන් අපි නැවතත් අපේ වසන්තය අපි ඇත්තටම උදා කර ගණ්ඩ ඕ දැන්. නැම් මේ පාසල් යනකොට. මහිතනි ප්‍රධානතමදේ තමයි අපි දරුවන්ට ලබා දෙෙන්ඩඕන ඒ අවශ්‍ය විශ්වාසේ ඕගලන් නැවත පාසල් යන්න පුළුවන් මේ අප හැමොට මිකතු වෙල කරන්න පුුවන්. විුද බෞතරයක් ලමයි සතුටෙන් පාසල් යනවා. ගැටලු සහගතේ මනෝ සමාජයේ අභියෝගත්ත එක්ක ටිකක් ගැටලුවට පත්වෙච්ච දරුවන්ට අපි විශේෂ සහයක් දරන්න ඕන ඒගල්ලනුත් නැවත පාසලට යවාගන්න. ග්‍රමීිය ර්ග කිලෝමිටර ලක්ෂයක් සවර්ධනය කිරීමේ වැඩසටහනි අරතේ වැඩ නිමකළ මාර්ග ඉක්දහස් පන්සේයක් ජනතා අයිතයට පත් කෙරුණා. සහාක දැක්ම ප්‍රතිපත්තය අනුව ග්‍රාමීර්ථගේ විප්ල වී වෙනසකට මුලපුරමණයි මෙම තැවන්ත ව්‍යපෘතිය ක්‍රියාත්මකෙරුණේ ගग्්‍රමී මාර්ග එහස් පන්සයක් කාප් අතුරා සංවර්ධනය කිරමීමේ වැසරහ නැටතේ, මහන්ුවර හාරිස්පත්තුව මාර්ග හතක් සංවර්ධන කරුණේද, මාර්ග ලමිට ලක්ෂයක් සංවර්ධන කිරමීමේ ව්‍යපෘතියට සමගමීවයි. එෙස සංවර්ධනය කළ පட்ட අවත් අස්වැதுම, அரம்බේ போොල මාර්ග ජනතා අයිතරපත්කිරීම පර්ලිමන්තු මත්‍ර ුණතිරි රාජ වක්ෂමතාගේ ප්‍රධහනත්වෙන් සෙදු කරුණා. පිියන්දල හොන්තර සම පටමක ලෝමී එකයි දශම දෙක් රුපියල් ලියන විස්ක් ෑ කරමෙන් කාපට් අතුර සංර්ධනය කරුණා. අමාත්‍ය ගාමනී ලොකගේ මහතාගේ ප්‍රධනත්වයෙන් ඒය ජනතා අයිතයට පත්කෙරුණ. පාදුක් ජයන්ත මමාත ඇතු මාර්ග ගිහ්ැයක් සංවර්ධනයකිරීම රපියල් ලක්ෂ හතිහග වැෑ කරමින් සිෙදුකරුණා. ග්‍රාමිය මාර්ග සංවර්ධනකිරීම වරසහනෑට සිදුකරුණු මෙම ව්‍යා පපෘති ජනතතා අයිතයට පත්කිරීම ශ්‍රීලංකා පදජන පරමුණේ අවිශසා වඩ සංවිධයක, රවවිද්‍රජයයිංග මහතාගේ ප්‍රධනන්තුවෙන් සසිදු කරුණ. ප ක්ෂසිස සුවක් වැැරමෙන් සංවර්ධනය කළ, ැල්සිරිපුල වැලිපත්තල මාර්ගිය, ජනතතා අතයටට පත්කිීම හිරියා ආසන සං යක ර්ලමේතු න්ත්‍ර සමත් ඩුකුමර මතාගේ ප්‍රධහනත්වය සිදකරුණා. මාර්ග සංවර්ධන කිරීමේ ්‍යාපෘතිය සමගමීව හිරියාල අසන සංවර්ධනය කළ මාර්ගහයයක් ජනතා අයිතයට පත්කරුණා. ංගක් ගොඩ ග ලමිට පහක්කාපට් අරා සංවර්ධනය කරුණා. ඒසඳ හයයි කළ මුදල රුපියල් මිියන එකී විසිහයක් එම මාර්ග ජනත අයිතයට පත්කිරීම රජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වෙන් සිදු කරුණ. පොලිසිය Eයේ සිදු කළ විශේෂ මහිල්මකදී අධිකරණය මගහැර සිටි වයතකරුවන් හාරසිය හැට අටත දෙෙකු අත රංගුවට ගෙන තිබෙනවා. ූෂන වැදි සබන්ධෙන් සැකරුවන් තුන්සි අනු තුන් දෙෙකු ඇතුළු සැකරුවන් එ දහස් දහනවදෙනෙකු මෙම මෙහෙේදී අත්තනංගුවරගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ් පලිසධකාරි නිීචඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළ බස්තාහිට පලාත හර ේෂට නියෝජ පොිස්පති දේශබන්ධත එෙන්නකෝන් මතාගේ උපදෙස් පරිදි මෙහි ම ක්‍රාත්මක කෙරුණ. ඒ පෙරවරු හතේසිට පස්සරු පහදක්වා කාලේ තුළයි මෙම මෙහි උම්සිදු කෙරුණ. අධ්‍යම පොිස් කොටශ සිදු කළ විශේෂවැටනීමකදිී, කේරලග kggram හට පහක් හෙරන් ගgramම් තරක් සහ මුදලින් ුපියල් ත් ක්ෂ අසු දෙදහක් පොලස් භහරයට ගෙනැති බෙනවා. ෙල්ත්ත ඩයිස් ප්‍රදේශේදී මෙම අත්තන ගට ගැීම දුවතිබෙන්නේ. අද අලුයම් කාලයේදී සිදුකළ මෙම මෙහෙුමලදී. විධ අපාධවලට සබන්ධ සැකරුවන් තුන් දෙෙකු අත්තර ගොට ගත් පයි ොලිසේ සඳ හන් කල. මදධෙම පොලිකොට ශට අඇත් පොිස්ථා අටක් හ ්‍රලංකාක යුදහමු දාවම පොලිස් විශෂකාරය බලකායිද වැටලීමට සහය ලබා දුන්නා මෙම මෙෙහෙමතුලද පුද්ගලින් තිස් දෙදෙනෙකු පමණ අතරංගෝටගෙන ඇති අතර ඉදිරි විර්ශණටයුතු සිදු කෙරමින් පතිනවා පසුකෙදා ඇතිවූ ගංවතුර තත්වෙන් පීඩාවට පත්වූ ජනතාවට රොපියල් දසදහස්සක මුදලක් සහන වශයෙන් ප්‍රධනයකිරීම බදදුල්ල දිස්්‍රක්ල එකම් දමයන්ති පරණගව මහත්මගේ ප්‍රදධනත්වෙන් සිදු කරවා. දුල්ල සුමනතිස්සගම ගම්මානය ජනතාවට මෙහිදී අදර රහිමි වූ බයි අභවර්තාකරුවන් පැසයි, පුද්ගලින් තුන්සි අටනෙකු සහ මුදල්ගෙව දු න පරලිමින්තු මන්ත්‍රී ේජයේ ස දශණ දෙනිපිට හතඇතු පරිසක් වස්ථාවට එක්ව සිටියා ේශපාලන නියෝජතීන් සහනිල හරින් ගම්වසියන්ගේ නිවාස නිරීක්ෂණ කිරීමටද එක්වනක්. අපවත්වී වදාළ පංශය ප්‍රධාන අධිකරණ සංගනායක පැලස්නුවර ජේතවන විහාරාධීපති ආචාරය මුරංගසියායේ ඥානිස්තර ස්වාමින් වහන්සේ විදේශ ධර්මදූත සේවය නිසිලෙස ඉටු කළ නායක ස්වාමින්න්හසේ නම් බව අග්‍රමාතය මහින්ද රාජපක්ෂමහතා පවසනවා. ෝජ මුරංගසයායේ ඥානිස්සර සාමීන් වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් විශේෂ ෂෝකපනනි විඩාකනිෙකුත් කරන ග්‍රමාතය මහින්දරජපක්ෂ මහතා සඳහන් කරන්නේ නායක සාමීන් වහන්සේ විදේශවල ජීවත්වන භික්‍ෂූන් වහන්සේගේ මෙන්ම විදේශ ජනතාවගේ ද නොමද ගෞරවාද්‍රයට පාත්‍ර වූ බවයි. උන්වහන්සේ අවවත්තූ පෝත ඇසීමෙන් තමන් බලවත්සේ සංේගේට පත්ව වූ බව සඳහන් කරන අග්‍රමාතිවරයා භික්‍ෂූ කලිස උන්වහන්සේ මෙරට අධ්‍යාපනශේතය නග සිටවීම සඳහා ඉටු කල මෙහද අගේ කර සිටියා. එදහස් නවසේ හැට අටවසරේදී ශයාම රජ ත්‍යගදිනාගත්, පූච්ච මුරුන්ගසයායෙන් ඥානිස්සරසාමින් වහන්සේ, පේරාධනිය විශවවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යහපනය ලබාගත්තා. දිේනේ විදධ විශ්වවිද්‍යාලවල ආචාර්වයකු වශෙන්න්ද්‍ර කටයුතු කරතිබෙනවා. මෙට වෛද්‍ය විද්‍යල ශිෂයන්ට ශිෂත්ව ලබාදීම, දුගී ජනතාවට නිවාස ඉදිකරදීම ඇස්කාඩි ලබාදීම ආදේ සමාජ සත්කාර රැක්, පූජය මුරුන් ගසයායේෙන් ඥානිස්සරසාමින් වහන්ේ ඉටු කලා. මන්ත්මඟ ැඩි කල්්‍යයානමිත්‍රත්වයකින් කටයුතු කළ උන්වහන්සේ, ලංකාවට වැඩම කළ සෑම අවස්ථාවකදීම හමු වී, සුවදුක් විචාල බවද අග්‍රාමාත්්‍යවරයා සෙහි පත් කරනවා. න්හසේගේ අපවත්තුවීමෙන් ඇති වූ හිටස කලකට පිරිමසියන්ඩු හැකි බවද මහින්ද රජ පක්ෂමහතාසියන් නිිේදනයෙන් පෙන්වාදෙනවා. අපවත්වන විට උන්වහන්සේ හැත්තෑහත්වන වී පස ව. ශ්‍රී්දේහි පිමඳ ආදාහන පූජෝත්සවය, විතාරන්දනය බැදිගම සුදර්ශනනානන්ද විහාරස්ථානයේදී. අද පස්සවරු හතරට සිදුකිරීමට නියමිතයි. ජනත්පති ගොටහබේ රාජපක්ෂ මැතිතුමාගේ, සවභහගේ දැක්ම ප්‍රතිපති ප්‍රකාශය අනුව වස විසින් තොරටටක් බිහිකිරීමේ අරමනින්, දිවයි නේ ප්‍රදේශ රැසක ඉතා සාර්ථක ලෙස, කාබනික පොහර වගවන් ක්‍රියප්ක කෙරෙමින් තිබෙනවා. ඩකලපු ස්ත්‍රික්කේ හකන්නේ සඳහා ව වගාවට අවශ්‍ය කාබිනික පහර නොිලේ ලබාදීම, ජති පහොරලේකම් කාරයාලේ මගින් සාර්ථ කලෙස මදිනවල ක්‍රියාත්මක කරනවා.ඒරවොරු පත්තුකායන් කර ගොවිජන සේවා මධ්‍යස්ථනයේ ගොීන්ට ොමලේ පහර ලබාදීම උත්සවාකාරෙන් Eයේ ආරම්හ කරුණා. Aඒ රාජමත්‍ය සදාසිවම් ප්‍යාලේන්දිරම මහතාගේ ප්‍රධාත්වෙන්. ාල දිස්්‍රික්ය තුළ මෙවර මහකන්නේ දී කුඹරුවක්කර තුන්දහ සකසියා අසදීමට සැලසුම්ර ඇයි කාල දිස්ට්‍රික් ගොජන සංහදන සහකාර කොමසාරිස් J.W. ප්‍රියන්ජන් මහතා පවසනවා ගොවින්ට නොමලේ බිත්තරවී ලබාදීමට රෘෂිකර්ම බලධහරින් කටයුතු කරතිබෙනවා. පර්ලිමේතු මන්්‍රී චන්දිම වීරක්කොඩි මහතාද මෙම අවස්ථාවටෙක්ව සිටියා. නර ගලගදර හොල අද ප්‍රදේශය ගො ජනතාව වෙනුවෙන්ද කාාමනික පොහර ලබාදීම සිද වුණ. ඒ ැඳගම මහාවිද්‍යල ශලාාවේදී. පිළිමතලාව සිංහ සමාජය ලාම්බෝ සෙන්ටිනියල් ංහ සමාජ හා ගලගෙදර ප්‍රජාපොලිස් ඒකේ එක් වයි එය සංවිධහන කරතිබුණේ ඒත්මගෙන් ස්වාද රූපහ නිවධ්‍යාන ප්‍රධාන පවෘත්ති ප්‍රකාශ මෙතකින් නිවාට පත්වනවා. පස්ස පිකයි පනස් පහේ සිට අපගේ පැන් පෑපු අතික ශය බලා පොත්තුවන් ඔබට සබ දසසා.